तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स वासनावंत पिंगुतुनि මේ පිංගුතුන් මේ වෙලාවේ සෝදානං විසිටින්නේ ලෝතුරා අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්‍යාව වෙත මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසු දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. පිංගුතුනි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයෙහි රාජවග්ගේ එන කන්හ කන්තල සූත්‍රය. මේ සූත්‍ර දේශනාව තුළ බොහොම වටිනා දහම් කාරණාවන් බොහෝමයක් අපිට දකින්ට ලැබෙනවා. මේ සූත්‍ර දේශනාව විවිධ ධර්ම කාරණාවන්ගෙන් යුක්තයි. විශේෂයෙන්ම කොසල් රයිතුමාගේ ස්වභාවය පිළිබඳව, ඒ වගේම චතුර්වර්ණයන් පිළිබඳව, සර්වඥතාඥානය පිළිබඳව සහ පදාන අංග කියන කාරණාවන් පිළිබඳව, ඒ වගේම දෙවියන් පිළිබඳව, බ්‍රහ්මයන් පිළිබඳව කියන මෙන්න මේ වගේ කාරණාවන් කීපයක් පිළිබඳව විශේෂ විවරණයන් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා. නිසා බොහොම වැදගත් දහම් කරුණු අන්තර්ගත සූත්‍රයක් විදිහට අපිට මේ කන්න කන්තල සූත්‍රය කතා කරන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි, සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ කන්න කන්තලේ විහෙරති. කන්න කන්තල කියන ප්‍රදේශයේ වාසය කරනවා. උජුකායන් විහෙරති කන්න කන්තලේ. උජුකා කියන ඒ ප්‍රදේශයේ වාසය කරනවා. එතකොට කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ කන්න කන්තල ප්‍රදේශයේ වැඩ ඉන්නකොට කොසල් රජතුමත් ඒ පැත්තෙම යම් කිසි කරුණක් සඳහා ඒ පැත්තෙම වාසය කරනවා. මේ අතර කොසල් රජතුමාට හිතුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට යන්නට ඕනි කියලා. ඉතින් කොසල් රජතුමා එක්තරා පුරුෂයෙකුට කතා කරලා මතක් කරනවා, පින්වත් පුරුෂය, ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මගේ වැඳුමින් වන්දනා කරන්න. අල්පාබාධ බව, ඒ වගේම සැහැල්ලු බව කියන කාරණාවන් විමසන්න. විමසලා මම අද සන්ධ්‍යාභාගී දවල් කෑමට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට එනවා කියන කාරණාව මතක් කරන්නට කියලා කොසල් රජතුමා ඒ පුරුෂයාට මතක් කරනවා. ඉතින් ඒ පුරුෂයා කොසල් රජතුමාට ඒවන් දේවාතිකෝ, ඒවන් එහෙමයි දේවයන් වහන්ස කියලා පිළිවදන් දීලා බුදුරජාණන් වහන්සේ ඉන්න විහාරස්ථානයට යනවා. මේ අතරතුර කොසල් රජතුමාට හිටියා සෝමාච භගිනී, සකුලාච භගිනී. සෝමා සහ සකුලා කියලා දෙන්නේ කිරියා. එයා මේ බිසවරු දෙන්නේ. එතකොට මේ බිසවරු දෙන්නට අහන්න ලැබුණා කොසල් රජතුමා අද සවස් කාලේ දවල් කෑමට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා කියන කාරණාව අහන්නට ලැබුණා. ඊට පස්සේ ඒ දෙන්නා, ඒ සෝමා බිසවත් සකුලා කියන බිසවත් දෙන්නා කොසල් රජතුමා මුණ ගැහෙන්න ඇවිල්ලා කොසල් රජතුමාට කියනවා, මහරජතුමනි, ඔබතුමා අද බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ස්වාමීනි, අපේ වන්දනාවෙනුත් වන්දනා කරන්න. අපි අල්පාබාධ බව, සැහැල්ලු බව බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා කියලා මතක් කරන්න කිව්වා. එහෙමයි, හොඳයි කියලා දැන් අර පුරුෂය ඇවිල්ලා කොසල් රජතුමාට මතක් කරාට පස්සේ මහරජතුමනි පණිවිඩය කිව්වා බුදුරජාණන් වහන්සේට කියලා. හවස් වෙලාවේ කෑමෙන් පස්සේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විහාරයට යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තක වාඩි වුණා. පැත්තක වාඩි වුණාට පස්සේ වාඩි වෙලා මේ කතාව කියනවා. සෝමාච භගිනී, සකුලාච භගිනී, බන්තේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සෝමා නැගණියත් සකුලා නැගණියත් භාග්‍යතුන් වහන්සේගේ අල්පාබාධ බව, සැහැල්ලු බව අහන විමසනවා. භගවත උපාදේ සිරසා වන්දන්ති, බුදුරජාණන් වහන්සේගේ පා සිරසින් වඳිනවා.
මෙන මේක දැනුම් දෙන්න කිව්වා කියලා මතක් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි වැදගත් මේ කතාවක් තමයි එතනදි පෙන්වන්නේ. ඉම්පන මහරජ සවමාච භගිනී සකුලාච භගිනී අඤ්ඤං දූතං නාලත්තුන්ති. සෝමා නැගණියටත් සෝමා බිසවටත් සකුලා බිසවටත් ඔය පණිවිඩේවට වෙනත් දූතෙක් හිටියේ නැද්ද කියලා අහනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ විමසන්නේ? මේ රජතුමා මේ කාන්තාවන්ගේ පණිවිඩ ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා කියන කාරණාවයි මේ කිව්වේ. ඉතින් දැන් රජතුමාට පුංචි ලැජ්ජාවක් ඇති වුණා. රජතුමා නැවතත් කියන ස්වාමීනි මේ සෝමා නැගණියත් සකුලා නැගණියත් මම එනවා කියලා ආරංචි වෙලාම තමයි මට ඒ කතාව කිව්වේ. ඒ හින්දා තමයි ස්වාමීනි මම මේ විදියට ඇවිල්ලා විමසුවේ කියලා කොසල් රජතුමා එක නැවත බුදුරජාණන් වහන්සේට මතක් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, සුඛිනී හෝතු මහරජ සෝමාච භගිනී සකුලාච භගිනීති. එහෙනම් මහරජතුමයි කමක් නැහැ, ඒ සෝමා නැගණියත් සකුලා නැගණියත් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට මතක් කළා. ඊට පස්සේ කොසල් රජතුමා විමසනවා මෙන්න මේ කාරණාව, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුරු හරි කියනවනම් මෙන්න මේ විදිහට යම් ශ්‍රමණේකවත් බ්‍රාහ්මණේකවත් සර්වඥතා ඥාණය මේ තියනවා කියලා, නැත්නම් යම් ශ්‍රමණේකට හරි බ්‍රාහ්මණේකට හරි සර්වඥතා ඥාණය කියන එක තියනවා කියලා මේ කවුරු හරි කියනවනම් ඒක බොරු කතාවක්. ඒ කියන්නේ කාටවත් සර්වඥතා ඥාණය කියලා එකක් ඇත්තේ නැහැ. යම් ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි සර්වඥතා ඥාණය පටිජානනය කරනවා නම්, ඒ කියන්නේ ප්‍රතිඥා කරනවා නම් ඒක වෙන්න බැරි කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාද කියන මෙහෙම දේශනා කරලා තියෙනවා. එතකොට කවුරු හරි පුජ්‍යලයෙක් යම් ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි සර්වඥතා ඥාණය ප්‍රතිජානනය මේ ප්‍රතිඥා කරනවා කියන කතාව වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා කිව්වොත් ඒක හරිද, ඒක නිවැරදි කතාවක්ද කියලා මේ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සුදුසු එකක්ද ගැළපෙන එකක්ද, එහෙම නැත්නම් වැරදි කතාවක්ද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා කොසල් රජතුමා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා මේ මහරජ කවුරු හරි එහෙම කියනවා නම්, ඒ කියන්නේ යම් ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි සර්වඥතා ඥාණය ප්‍රතිඥා කරනවායි කියන එක වෙන්න බෑ කියලා කියනවා නම් ඒක නේතන්ටාණං විජ්ජති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා කියලා කියනවනම් ඒක තථාගතයන් වහන්සේට අභූතයෙන් කරන චෝදනාවක්. එහෙමයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කොසල් රජතුමාට පැහැදිලි කරේ. ඒක ධර්මයට ගැළපෙන එකක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට මතක් කළා. එතකොට කොසල් රජතුමා එතන ඉඳපු විදුඩබත් එක්ක තමයි ආවේ. විදුඩබයි තව පිරිසක් එක්කයි ආවේ. විදුඩබෙන් අහනවා කවුද මේ කතාව කිව්වේ, රාජන්තප්පුරේ කවුද මේ කතාව කතා කරේ? සංජයෝ පරිබ්‍රාජකෝ ආකාශගොත්තෝ. සංජය කියන ආකාශගොත්ත පරිබ්‍රාජකයා තමයි මේ කතාව කිව්වේ. ඊට පස්සේ කොසල් රජතුමා එක්තරා පුරුෂයෙක් පිටත් කරලා හරිනවා ඒ සංජය කියන පරිබ්‍රාජකයාට, ආකාශගොත්ත පරිබ්‍රාජකයාට කොසල් රජතුමා එන්න කියනවායි කියලා මතක් කරන්න කිව්වා. මේ පුරුෂයා පිටත් වෙලා ගියාම කොසල් රජතුමා විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේ ඔය කතාව වෙනත් විදියකට හරි දේශනා කළා කියලා ඔබ වහන්සේට මතකයක් තියෙනවද? ඔය විදියට නෙවෙයි වෙනත් විදියකට එහෙම දේශනා කරපු එකක් මේ මිනිස්සු වැරදවා තේරුම් අරගෙනද එහෙම එකක්ද දන්නේ නැහැ වෙලා තියෙන්නේ කියලා කොසල් රජතුමා විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභිජානාමිකෝ මහරජ එහෙම එකක් මතක තියෙනවා මහරජතුමනි, මොකද්ද මම මෙහෙම දේවක් දේශනා කළා තියෙනවා, යම් කිසි කෙනෙක් මේ සර්වඥතා යම් ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි සර්වඥතාවේ ප්‍රතිඥා කරනවා නම් සකිදේව එක පාරම මේ සර්වඥතාවයට සමවදින්න පුළුවන්, එක පාරම සර්වඥතා ඥාණය තියෙනවා කියලා කෙනෙක් කියනවනම් ඒක වැරදි කතාවක්. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි සර්වඥතා ඥාණය පිළිබඳව චරතෝච තිට්ඨතෝච සුතස්සච ජාගරස්සච සතතං සමිතං. යනකොටත් එනකොටත් ඉඳගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්නකොටත් නිරන්තරයෙන්ම
යම් කිසි කෙනෙකුට සර්වඥතා ඥාණය තියෙනවායි කියලා කියනවනම් ඒක වැරදි කතාවක් කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එතකොට එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙම දේශනා කරපු එක තමයි මහරජා මේක වරදවා අරගෙන තියෙන්නේ. එතකොට කොසල රජතුමා කියනවා සහේතු රූපා බන්තේ භගවා ආහ, හේතු රූපා බන්තේ භගවා ආහ. බුදුරජාණන් වහන්සේ සාකාරණව පැහැදිලි කරනවා. මොකද්ද මේ කියන්නේ? කොසල රජතුමාට තේරුණේ අපි සර්වඥතා ඥාණය ගැන අපි කතා කරනකොට ඒක අපි හරියට තේරුම් ගන්නට ඕන. දැන් සියල්ල දන්නවා කියලා කියනකොට බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥාණය කියන එක තියෙනවනේ. දැන් මේක වරදවා ගන්නවා කෙනෙක්. දැන් හැම වෙලාවකම ලෝකයේ ඉදිරියට එන කෙනා පිළිබඳව එයාගේ අතීතය එහෙම පෙනෙනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අරමුණු කළොත් තමයි ඒක පෙනෙන්නේ. ඒක නිසා තමයි ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් විමසන්නේ, ආනන්ද මොකද මේ පිරිස භික්ෂුන් වහන්සේලා අඩු කියලා. එතකොට මේ තුනී වෙලා කියලා. එතකොට ඒකට ආනන්ද හාමුදුරන් වහන්සේ කාරණාව මතක් කළාම බුදුරජාණන් වහන්සේත් ඒකට සමවැදිලා බලනකොට දකිනවා එහෙම වෙන්නේ. එහෙම නැතු දැන් ඒකට හේතුව තමයි එහෙම වෙන්න. දැන් අපිට අවශ්‍ය දේ හිතන්න සමහර වෙලාවකට හිත දියුණු කරපු නැති කෙනෙකුට තමන් කැමති දේ හිතන්න බැහැනේ. ඒ වගේම අකමැති දේ හිතන්න වෙනවා, හිතෙනවා කියලා එකක් සිද්ධ වෙනවා. තමන්ගේ හිත තමන්ගේ පාලනය ඇත්තේ නැහැ. චිත්ත වසීභාවයේ නැති නිසා, හිත දියුණු කරලා හිත රැකලා නැති හින්දා තමන්ට අවශ්‍ය දේත් හිතෙනවා, අනවශ්‍ය දේත් හිතෙනවා. අවශ්‍ය දේත් මතක් වෙනවා, අනවශ්‍ය දේත් මතක් වෙනවා. යම් කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ කියලා කල්පනා කරොත් ඒ දේ මතක් කරනවා. ඒක තමයි හිත වඩපු නැති කෙනෙක්ගේ ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේලා හිත වඩලා හිත දියුණු කළ චිත්ත වසීභාවයෙන් පරතරට ගියපු කෙනෙක්නේ බුදු කෙනෙක් කියලා කියන්නේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේට තමන් යමක් කැමති නම් ඒ දේ හිතන්න පුළුවන්. යමක් කැමති නැත්නම්, අවශ්‍ය නැත්නම් ඒ දේ හිතන්න නැතුව ඉන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණය කියනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ තමන් යමකට කැමති නම් ඒ දේ ආවර්ජනය කරලා බලන්න පුළුවන්. ඒ දේට සමවැදිලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණාව අපි හරියට තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥාණය තියෙනවා කියනකොට. එතකොට ආවරණයක් නැහැ කිසිම කාරණාවක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට. සියලුම දේවල් පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක විශේෂ ඥානයක්. ඉතින් ඒක නිකන් අපි මෙහෙම නැහැ කියලා කිව්වට කෙනෙකුට සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යයෙන් ධර්මයේ දන්නේ නැති අල්පශ්‍රුත අය සමහර වෙලාවට මේ වගේ කතාවන් කතා කරනවා. නමුත් මේ ඒකට යන පිළිවෙලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. කොහොමද මේ සර්වඥතා ඥාණය ඇති කරගන්නේ? කෙනෙකුට බුදු වෙන්න ඕන නම් බුදු වෙන මඟ තියෙනවා. නමුත් බුදු වෙන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අපිට අරහත්ත්වයටපත් වෙන්නට. නමුත් කෙනෙක් බුදු වෙනවා නම් බුදු වෙන ක්‍රමයේ තියෙනවානේ ධර්මයේ තුල. ඒකයි. එතකොට එහෙම මඟ කෙනෙක් භාවිත කරන්නේ නැතුව කෙනෙකුට මේ දේවල් නැහැ කියන්න කිසිම අයිතියක් ඇත්තේ නැහැ. ඉතින් ඔය කාරණාව තමයි කොසල් රජතුමාට පැහැදිලි කරේ. ඉතින් ඒ වෙලාවේදී කොසල් රජතුමා හරි සතුටු වුණා. සහේතු රූපා බන්තේ භගවා ආහ, හේතු රූපා බන්තේ භගවා ආහ. බුදුරජාණන් වහන්සේ යමක් කියනවා නම් ඒක කාරණා සහිතවම දේශනා කරනවා. කරුණු සහිතවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාකාරණව අය කාටවත් ඒක මේ පිළිගන්න නැතුව ඉන්න එක වැරදි කියන්න හේතු නැහැ. යම් ඥානයක් තියෙන කෙනෙකුට මේක පිළිගන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට. ඒකයි පැහැදිලි කොට මේ කොසල් රජතුමා මතක් කළේ. මේ ප්‍රශ්නේ අහලා ඊට පස්සේ කොසල් රජතුමා අහනවා, ස්වාමීනි මේ වර්ණ හතරක් තියෙන, කුල හතරක් තියෙන, කත්ත්‍යා බ්‍රාහ්මණ වෙස්සා සුද්ධා, ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය සුද්ධර කියලා කුල හතරක් තියෙනවා. මේ කුල හතරෙන් මොකද්ද හොඳයි කියලා කතා කරන කුලය, නැත්තම් සම්මත හොඳ කුලය මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් ඒ ශාස්ත්‍රීය කුලය බ්‍රාහ්මණය කුලයක් තියෙනවා, මෙන්න මේ කුල දෙක අංජලි කර්ම, සාමීච කර්ම, පච්චුපට්ඨාන ආදී මෙන්න මේ වගේ කාරණා වලින් මේ කුල දෙක ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඒ කියන්නේ සමාජයේ කතාවට ලක් වෙනවා මේ කුල දෙක හොඳයි කියලා. ඒ වගේ මේ කුල වල ඉන්න මිනිසුන්ට මේ වෙනකොට සමාජයේ යම් සැපයක් සැහැල්ලුවක් තියෙනවා. ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම උත්තර දුන්නට පස්සේ කොසල් රජතුමා නැවත අහනවා, ස්වාමීනි මම අහනවා, මම අහන්නේ භාගතුන් වහන්සේගෙන් සම්ප්‍රායිකාර්ථය පිළිබඳව. සම්ප්‍රායිකාර්ථයයි මම අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
එතනදි මහරජතුමනි මේ කාරණ පහක් තියෙන පංචමානිකෝ මහරජ පදාන අංගානි පදානංග පහක් තියෙනවා. එතකොට මෙන්න මේ පදානංග මොනවද පදානංග කියලා සඳහන් කරන්න ඒක හරි වැදගත්. දැන් අපි කතා කරා මතක් කළා සූත්‍ර දේශනාව ආරම්භ වෙනකොට මේ කන්නකන්තල සූත්‍රය ආරම්භ වෙනකොට මේකේ ගොඩාක් වැදගත් කාරණාවන් තියෙනවා කියලා. ඒක කාරණාවක් තමයි අපි ඔය කතා කරපු සර්වඥතා ඥානය පිළිබඳව ප්‍රශ්නේ කතාව. ඒ වගේම ඊළඟට දැන් අපි මේ කතා කරන්නේ පදාන අංග පිළිබඳව. පදාන අංග කියලා කියනකොට එතනදී යම් කිසි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන අංග මේ අංග පහක් ගැන සඳහන් කරනවා. එතකොට මේ සූත්‍රයේ තියෙන වැදගත්ම හරය කොටස අපිට වශයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රධානම කාරණා විදිහට මේ ප්‍රධාන අංග පහ. එතකොට මේ ප්‍රධාන අංග පහ මොනවද? සද්ධාව, ඒ වගේම අල්ප ආබාධ බව, ඒ වගේම අවංක බව, ඊළඟට උත්සාහ නැත්නම් වීරිය කියන එක, ඊළඟට ප්‍රඥාව කියන මෙන්න මේ කාරණා පහ ගැන තමයි භාගතුන් වහන්සේ පෙන්වා දී වදාලේ. එතකොට යම් කිසි කෙනෙකුට සද්ධාව තියෙනවනම්, ඒ වගේම ආබාධ රහිතයි නම්, ඒ වගේම අවංක නම්, අවංක ගුණ තියෙන ඍජු කෙනෙක් නම්, ඒ වගේම වීරිය උත්සාහය කියන එක තියෙනවනම්, ප්‍රඥාව තියෙනවනම්, අන්න ඒ කෙනා මොන කුලයක හිටියත් ඒ කෙනාට බොහෝ අර්ථයක් සිද්ධ වෙනවා. සම්ප්‍රායිකයේ පිණිස පවතිනවා කියන කාරණාව භාගතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට දැන් මේ කාරණාව හරි වැදගත්. කුලය කියන කාරණාව වර්තමානයේ බොහෝ අය කතා කරනවා. යම් පහත් ඇයි සම්මත කුල, එහෙම නැත්නම් අඩු කුල වගේ කතා වචන වලින් ඒවා භාවිත කරනවානේ. එතකොට කෙනෙකුට හිතෙනවා මේ ධර්මය දන්නේ නැති අයට හිතෙනවා මේ පහත් කුල කියලා කියනකොට ඒගොල්ලන්ගේ මොනවා හරි ජීවිතවල අඩුවක් තියෙනවායි කියලා. මේ එහෙම අඩුවක් තියෙනවායි කියලා හිතෙන්නේ දැනෙන්නේ ධර්මය දන්නේ නැති නිසා. ධර්මය දන්න කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. කෙනෙක් අඩුයි, ධර්මය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ කුලයේ වශයෙන් පුජ්‍යලෙක් බෙදන්න පුළුවන් කියලා. මේ කාරණාව හරි වැදගත් එතනදී. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉද මහරජ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. යම් තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති කියලා බුදුරජාණන් වහන්සේ මේ බුදු ගුණ පාඨේ පෙන්වා දෙනවා. එතකොට මේ යම් කිසි කුලයක ඉන්න කෙනෙක් එයාට තියෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ අරහං කියලා විශ්වාසයක් තියෙනවා නම් අන්න එයාගේ කුලය කියන එක වැදගත් නේ. ඒක එයාට ධනයක්. එතකොට එයා බ්‍රාහ්මණ කුලේද, එහෙම නැත්නම් ශාස්ත්‍රීය කුලේද, වෛශ්‍ය කුලේද, ශුද්‍ර කුලේද කියන එක වැදගත් නෑ. එයාට මෙන්න මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ශ්‍රද්ධාව තියෙනවා නම් අරහං කියලා එයා දන්නවා නම් එයාට වැටහෙනවා නම් ඒක හරි වැදගත්. එතකොට අරහං කියන කාරණාවත් අපි තේරුම් ගත්තත් හරි වටිනවා. දැන් අපි අහලා තියෙනවා නිතරම අරහං ගුණයේ සම්බන්ධව කතා කරනකොට රහසින්වත් පව් කරන්නේ නැති නිසා අරහං කියනවා, කෙලෙස් සියල්ල දුරු කරපු නිසා අරහං කියනවා, ඒ වගේම නිසි වූයෙන් පුදට කියලා නිකේ, ඒ කියන්නේ යම් පූජාවන්ට සුදුසු වුණා කියන කාරණාවෙන්. එතකොට අපි ඒ කාරණාව ගත්තොත් දැන් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ආදියට සුදුසු නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. ඒක හරි වැදගත්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි කියලා හැම තැනකදීම දේශනා කළා තමයි. හැබැයි ඒ වුණාට ආමිස පූජාව වැදගත් නැහැ කියලා දේශනා කළේ නැහැ. ආමිස පූජාව, ඒ කියන්නේ පුද පූජා කරන ඒවා, මල් පහන් පූජා කරන ඒවා, වන්දනමාන ආදී කරන ඒවා වැදගත් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වුණත් පරිනිර්වාණය පිරුණම් පානකොට උන්වහන්සේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙනට අදිෂ්ඨාන කළේ. ඒ වගේම ඒ සතර ස්ථානයන් වැඳ පුදා ගන්නට අනු දැන වදාලේ. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් පිරුණුවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය රාජන් වහන්සේ කෙනෙක් ධාතු සෑයක් හදන්නට කියලා අනුශාසනා කළේ. මේ වගේ වටිනාකමක් තියෙනවා. වටිනාකම වැඩි දෙයක් තියෙනවා. නමුත් ප්‍රතිපත්ති පූජාව එකට වඩා වැඩි වුණාට මේ ආමිස පූජාව වන්දනමාන ආදී කිරීම
කෙනෙකුට ඒ මාර්ගයේ දියුණු කරගන්නටත් හේතු වෙනවා. කෙනෙකුගේ සද්ධාව දියුණු වෙන්න ඒ මාර්ගයට එක අංගයක් වෙනවා. එතකොට ඒ නිසා මේ ආමිස පූජාව කියන එක වටින් නැති එකක් නෙවෙයි. ඒ වගේම එතනදී අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ දැන් ලෝකේ අනිත් මිනිස්සුත් ඒ අයගේ ශාස්ත්‍රූන් වහන්සේලාට පුද පූජාදිය කරනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් නැ ක්‍රිස්තියානි හරි වෙනත් ආගමක කෙනෙක් ගත්තොත් ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රූවරුන්ට පුද පූජාදී සිද්ධ කරනවා. ඒගොල්ලන්ටත් කුසල් සිද්ධ වෙනවා. මෙතනදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේ අරහං ආදී ගුණයන්ගෙන් සඳහන් කරන්නේ ඒ පූජා කරන අය අතරේ වුණත් බුදුරජාණන් වහන්සේට යමක් පූජා කළාම ඒ සියලු දෙනාට වඩා ආනිසංස ලබන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන්. ඒක නිසා අනිත් අයට පූජා කළාම ආනිසංස තියෙනවා. හැබැයි ලෝකේ ඒ පූජා කරන තැනැත්තන්ට දායකයන්ට ආනිසංස වැඩිම ලබා දෙන්නට බලය තියෙන්නේ ශක්තිය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තුළ. ඒක නිසා තමයි ඒක අපි එතනදී කතා කරන්නේ අරහං ගුණය කියලා. අරහං ගුණය විශේෂයෙන්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. ප්‍රතිපත්ති පූජාවන්ටත් සුදුසුයි කියලා අපි සඳහන් කරන්නේ බුදුරජාණන් මේ පෙන්වා දෙන්නේ ලෝකයේ දැන් බුදුර ප්‍රතිපත්ති පුරණවන්නේ ප්‍රතිපත්ති පුරණකොට ප්‍රතිපත්ති පුරණ කියන අබුද්ධෝත්පාද කාලයේත් යම් යම් ප්‍රතිපත්ති පුරණව මිනිස්සු. හැබැයි ඒක සමහර වෙලාවට සාර්ථක වෙන්නේ නැහැ. ඒවා මේ සමහර වෙලාවට ඒවා නිෂ්ඵල වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නමුත් දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසය තියාගෙන යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති පුරණ සීල් රකින්නවා නම් යම් ඉන්ද්‍රිය සංවර කරනවා නම් ඒක ටිකක් අමාරු වැඩක්. දැන් කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරනකොට සීල් රකින්නවා කියන එක කරනකොට ඒක මේ පහසු එකක් නෙවෙයි. ඒක එකපාරම හැම හිතපු ගමන් මේ පංච කාමයන්ගෙන් හිත මුදවලා සිල්වත් වෙනවයි කියන එක පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අපිට අනුශාසනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බඳු ධර්මයක් දේශනා කරලා තියෙනවා. මේ බඳු මේ පැවැත්මක් තියෙන කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ කියන්නේ. අන්න ඒ විදිහට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයෙන් කෙනෙකුට පුළුවන් ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ කරන්න. එතකොට යම් ප්‍රතිපත්තියක් රකින්න නම් අන්න තථාගතයන් වහන්සේගේ ශාසනය තමයි ඒක සුදුසුම. තථාගතයන් වහන්සේ තමයි මේ ප්‍රතිපත්තියට ප්‍රතිපත්ති පූජාවට සුදුසුම. එනිසා යම් කිසි කෙනෙක් ජීවිතයේ පරදුවට තබලා හෝ ප්‍රතිපත්තියෙන් පුදනවා නම් ඒ පූජාවට සුදුසු තථාගතයන් වහන්සේ. එතකොට යම් කිසි කෙනෙක් කඳුළු සලමින් හරි සෙල් රැකකට කමන්නේ. ඇයි මේ ශාසනේ එහෙමයි. ඒ කියන්නේ ඒකේ ඵල තියෙනවා. දැන් හැම වෙලාවකම සෙල් රකින්වයි කියන එක ප්‍රතිපත්ති පුරනවයි කියන එක සැපයම වෙන්නේ නැහැ. පහසුම වෙන්නේ නැහැ. සැපදායකම එකක් වෙන සමහර වෙලාවකට දුෂ්කර වෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. නමුත් මේ ඒක ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. තථාගතයන් වහන්සේ ඒ නිවැරදිව ඒ ශාසනය පිහිටුවලා තියෙනවා. ඒක නිසා ඉතින් ඒක නිසා එහෙම ප්‍රතිපත්ති පූජාවන්ට තථාගතයන් වහන්සේ සුදුසුයි. එතකොට මෙන්න මේ කාරණාව කවුද දකින්නේ? කවුරු හරි කෙනෙක් දකින්නවා නම්, ඒ කියන්නේ ඕනම කෙනෙක් ඒක දකින්නවා නම් එයාගේ කුලය, වංශය, ජාතිය කියන එක වැඩක් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ මෙන්න මේ දේවල් දැනගෙන තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න එක. සද්දෝ හෝති. සම්මා සම්බුද්ධයි කියලා කියන කොටත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. දැන් කාගෙන්වත් උපදේශයක් නැතුව දැන් ආලාර කාලාම කියන මේ දෙන්න ළඟට යනකොට ඒගොල්ලෝ කාගෙන් ලබා ගන්න පුළුවන් වුණානේ නේව සංඥා නා සංඥායතනේ දක්වා, නේව සංඥා නා සංඥායතන බඹතලයේ දක්වා. දැන් නේව සංඥා නා සංඥායතන සමාපත්තිය ලබා ගත්තාම ඒතන තියෙන විහරණය කොහොමද සඳහන් කරන්නේ? සාන්ත විහරණ කියලානේ. සුඛ විහරණ කියලා කියනවා ධ්‍යාන සමාපත්තිය. ඒටත් වඩා සාන්ත විහරණනේ. එතකොට ජීවිතේ
ලැබෙන ඒ වගේ සමාපත්තියකට සමවැදිලා ඉන්නකොට දැනෙන සැපය සාන්තිය කියන එක තැන් අපිට තේරෙන් එහැනි විස්තර කරන්න බැහැන ඒ තරම් සුවයක් තියෙන තැනක් එක. හැබැයි එතැන්ට ගිහිල්ලත් තථාගතයන් වහන්සේ දැනගත්ත මේ බෝධිසත්වයන් වහන්සේ දැනගත්තා මේක නිවන නෙවෙයි කිය. එතකොට කොයි තරම් අවබෝධයක් තිබුණද. එහෙම ඒක නිවන නෙවෙයි කියලා දැනගෙනත් උන්වහන්සේ දැනගෙන ඊට පස්සේ නැවත දුෂ්කර ක්‍රියාවත් අතහැරිය. එතකොට පස්වග මහනුත් අතහැරලා ගියා. දැන් මේ දේවක් මේගොලු අතහැරලා ගියායි කියලා මේක එකක් වැරදුනයි කියලා නැවැත්වේ නැහැ. අන්න ඒ විශේෂයෙන්ම එ හැකියාවක් තිබුණා ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ ඒ විශේෂ කුසලතාව නිසා තනියම මේක අවබෝධ කරගත්තා පරෝපදේශ රහිතවය නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන අපි එහෙම කෙනෙක් අවබෝධ කරගන්න දකිනවා පරෝපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ඔය විදිහට දකිනකොට ඔන්න සද්ධාව තියෙන කෙනා ඒ ගුණ දන්නවා බුදුරජාණන් වහන්සේ. එතකොට යාගේ කුලය කියන එක වැදගත් නැහැ. වර්ණය කියන එක වැදගත් නැහැ කියන කාරණාව. එතකොට ඔය විදිහට සද්දෝති සද්ධාති තථාගතස්ස බෝධි සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති කිසිවෙකුට දමනය කරන්න බැරි අය දමනය කළා. එතකොට සුගත කියනකොට බුදුරජාණන් වහන්සේ මනා ගමන් ඇතිහින් සුගත කියලා කියනවා. ලෝකය කාමලෝක රූපලෝක අරූපලෝක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැනගත්තා. එතකොට දැන් අපිට සක්වලවල් පිළිබඳ ආදිය සියලු දේවල් පිළිබඳව තථාගතයන් වහන්සේ අවබෝධ කළා. එතකොට දැන් මේ කාරණාව දන්නේ නැහැ කියන්න බැහැ. ඊළඟට මෙන්න මේ විදිහට ඒ තථාගතයන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියන කාරණාව දන්නවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. දැන් ශ්‍රද්ධාව කියන කාරණාව අපි කතා කරනකොටත් දැනගන්නකොටත් එතනදී තියෙනවා පසාද සද්ධා, ඕකාප්පන සද්ධා, ඒ වගේම අචල සද්ධා, අධිගම සද්ධා. එතන මේ විදිහට ශ්‍රද්ධාව තියෙන කොටස්. දැන් අපි කලින් අහපු වචනයක් තමයි ඔය අමූලිකා සද්ධා කියලා. ඇත්තට මේ එහෙම වචනයක් එහෙම විස්තරයක් නැහැ කියන කාරණාව තමයි අපිට ස්වාමින් වහන්සේ ආචාර්ය වහන්සේ පෙන්වා දෙන්න යෙදුනේ. එහෙම අමූලිකා කියන එකක්. නමුත් මෙන්න මෙහෙම වචනයක් තියෙනවා හරි වැදගත්. පසාද සද්ධා. ඒතර පසාද සද්ධාව කියන එකත් ඒක තමයි මූලිකවම ඇති වෙන කාරණාව. යම් යම් තැන්වලට ගියාම ඒ ලස්සන විහාරස්ථාන ආදී දැක්කහම කෙනෙකුට ඇති වෙන. හැබැයි ඒක ඉක්මනට නැති වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ තැනක් දැක්කම ඒක නැති වෙන්න පුළුවන්. එහෙනම් එතන පවතින හොඳ තැනක් නෙවෙයි. ඊළඟට පෘථග්ජන කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් ධර්මය තාම අපි මාර්ගඵල අවබෝධ කරලා නැති නිසා අපිට පුළුවන් ඇති කරගන්න ඕකප්පන සද්ධාව කියන එක. කරුණු කාරණා දැකලා මාර්ගඵල අවබෝධ කරේ නැතත් බුදුරජාණන් වහන්සේ මේ බඳු ධර්මයක් දේශනා කරලා තියෙනවානේ කියලා සද්ධාව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට කියනවා ඕකප්පන සද්ධාව කියලා. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් චතුරාර්ය සත්‍ය ගත්තම දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මේ කාරණාවන් ගත්තාම ඒවා මේ අපිට නිකන් සාමාන්‍ය ගැඹුරු පැත්තකට බැසගන්නේ නැතුව නිකන් සමීකරණයක් විදිහට ඒක බැලුවත් ඒකේ බොහොම වැදගත් එකක් තියෙනවා. ඒ වගේ කියන්නේ මම ලෝකේ කොහෙවත් තියනවද නැහැ. එහෙනම් එහෙම දැකලා මේ ධර්මයේ තියෙන මේ විශේෂත්වය දැකලා කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් සහ සාකාරණ ඒවා පිළිබඳ විමසලා බලලා ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. මගඵල අවබෝධ කරේ නැතත් ඕකප්මන ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් මේ ධර්මයේ දැකලා. එතකොට අන්න ඒ විදිහට තමයි අපි සාසනයට එන්න ඕනේ. එකපාරටම අපිට අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. නිවැරදිව ධර්මයේ ගෙනගෙන නිවැරදිව ධර්මයේ අහගෙන විමසලා ඒ විදිහට ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගුණ දැනගෙන, ධර්මයේ දැනගෙන, මහා සංඝරත්නය පිළිබඳව විශ්වාසයන් ඇති කරගෙන ඒ ඕකප්පන ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. එතන ඒක තමයි අපි කලින්ම ඇති කරගන්න ඕනේ කරුණු කාරණා නිවැරදිව දැනගෙන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. මේ ආයතන ටික ගැන එහෙම දේශනා කළා. ඉතින් එහෙම කොහෙද දේශනා කළ තියෙන්නේ? එහෙම නැහැ. එතකොට මේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය දැකලා කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්, උපදවා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධීන් අන්න ආය කිසිම දෙයක් ගැන තථාගතයන් මේ කිසිම කෙනෙක් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පිළිබඳව එයා හොයන්නේ නැහැ.
ඒක යාට වැදගත්තේ වටිනවයා ලාභයක් ධනයක් ඒ ශ්‍රද්ධාව කියන එක. එතකොට එයාට පුළුවන් ඒ වගේ ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට මේ මාර්ගය තුළ හොඳට ශක්තිමත්ව පිහිටා ඉඳලා තමන්ගේ ඉදිරි ගමන යන්න ඊළඟට පෙන්වා දෙනවා. දැන් මෙන්න මේ ශ්‍රද්ධාව කියන කාරණාව ඕනම කුලයක කෙනෙකුට තියෙනවා නම් එයාට පුළුවන්කම තියෙනවා මේ තමන්ගේ පරලවාර්ථය සිද්ධ කරගන්නත් මෙලවාර්ථය සිද්ධ කරගන්නත් කියන කාරණාව තමයි මෙතනදී අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපිට පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ දෙවැනි ප්‍රධානාංගයේ හැටියට අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේ පාකණියා ගහණියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය පදානක්කමාය. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ අල්ප ආබාධ ඇති කෙනෙක් වෙන්නට ඕන, ආබාධ අඩු කෙනෙක් වෙන්නට ඕන. ඒකත් හරි වැදගත්. දැන් ආබාධ ගොඩක් තියාගෙන හිටියොත් එහෙම තියෙන කෙනෙකුට මේක අමාරුයි කරන්නට. ඒ නිසා දැන් නිරෝගී බව තියෙන්න ඕන. නිතර ලෙඩ වෙනවනම් අමාරුයිනේ කරන්න. ඒක නිසා තමයි තරුණ කාලෙම මේ බණ භාවනා ආදී දියුණු කර ගන්න ඕන. කුසල් දහම් පූර්ණේ කරන්න ඕන තරුණ කාලෙම. හොඳට ඇඟපත ශක්තිය තියෙන කාලෙම. නිරෝගී බව තියෙන කාලෙම. ඇඟපත වෙවුලනවා නම් කෙලින් හිටගෙන ඉන්න බැරි නම්, බණක් අහගෙන ඉන්න බැරි නම්, ඒ වගේ නම් මේ අමාරුයිනේ මේක කරන්න. ධර්මයේ පුරුදු පුහුණු කරන්න, ධර්මයත් එක්ක ඒකාත්මික වෙන්න අමාරුනේ. ඒක නිසා හිත ඒක අරමුණක තියෙන්නේ නැනේ. ඒක ඒක තැන් රිදෙන්න ගත්තාම ඒක නිසා මේ අල්පාබාධ කෙනෙක්ට තමයි මේක හරි වැදගත් වෙන්නේ. සමවේ පාකණිය ගහණිය. දැන් සමහර අය ඉන්නවා සමහර කෑම જાති අනුභව කරන්න බෑ. ඒක අනුභව කරාම අමාරුයි. ඒක නිසා මේ එයා නිරෝගී බව කියන එක හරි වැදගත්. ඉතින් ඒක නිසා එකින් අපි තේරුම් ගන්න ඕනේ දෙය තමයි අපිට යම්කිසි නිරෝගී බවක් තියෙනවා නම් නිරෝගී කම මොකටද අපි භාවිත කරන්නට ඕන කියන එක. නිරෝගී බවක් තියෙනවා නම් ධර්මය පුරුදු පුහුණු කරන්නටම ඒක භාවිත කරන්නට ඕන. මේ නිරෝගී බව ගැන කියනකොට අපිට දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මෙබඳු වූ කයක් තියාගෙන, මේ කය බිඳෙන සුළුයි, මේ කය බිඳෙන සුළුයි, මේ හාමකින් වැහිලා තියෙන මේ වගේ ශරීරයක් තියාගෙන කවුරු හරි මොහොත්තම්පි මොහොතක් හරි මම නිරෝගී කියලා ප්‍රතිඥා කරනවා නම් මෝඩවකම හැර වෙන මොකද්ද කියලා හිතන සමහර අය එහෙම කියනවනේ, මම නම් නිරෝගී නෑ, මට අපිට නම් ලෙඩක් නැහැ කියලා කියනවනේ. ඒක නම් මෝඩකමක් තමයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මෝඩකම හැර වෙන මොකද්ද කියලයි පෙන්වා දෙන්නේ. එතකොට ඒ වගේ නිරෝගී බව ගැන කතා කරනකොට ඔයක වැදගත්. සහ දැන් සමහර අය ඉන්නවා, දැන් ලෙඩ තියන අය ඉන්නවනේ, ලෙඩ තියෙන අය දැක්කහම කියනවා මෙයාට මේ පොඩ ඇත්තන් ලෙඩ, නිතරම ලෙඩ කියලා. එහෙම අර තමන්ට ඒ වගේ ලෙඩ හැදෙන්නේ නැහැ, ලෙඩ හැදෙන අය දැක්කහම එහෙම කියන. නමුත් ඒක සුදුසු දෙයක් නෙවෙයි. මොකද සමහර කෙනෙක් ඉන්නවා ඉක්මනටම මේ ලෙඩ රෝග හොඳ වෙනවා, සමහර අයට එහෙම හොඳ වෙන්නේ. ඒක බුදුරජාණන් ලස්සන සූත් මේ කාරණාවක් එතන පැහැදිලි කරනවා. බොහොම වටිනවා ඒක. ඒ කියන්නේ රෝගීන් 3 දෙනෙක් ඉන්නවා. එකිනෙක තමයි බෙහෙත් ගත්තත් එයාට ලෙඩ හොඳ වෙන්නේ නැහැ. බෙහෙත් ජත්තේ නැතත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ. අනිත් කෙනා තමයි බෙහෙත් ගත්තත් හොඳ වෙනවා, බෙහෙත් ගත්තේ නැතත් හොඳ වෙනවා. අනිත් කෙනා තමයි බෙහෙත් ගත්තොත් හොඳ වෙනවා, බෙහෙත් ගත්තේ නැත්තම් හොඳ වෙන්නේ නැහැ. ඒතර මේ බෙහෙත් ගත්තොත් හොඳ වෙන, බෙහෙත් ගත්තේ නැත්තම් හොඳ වෙන්නේ නැති කෙනා නිසා අර දෙන්නටත් බෙහෙත් අනුදැන වදාරන රෝගීන් 3 දෙනෙක් ඉන්නවා. එතකොට අන්න ඒ කාරණාවෙදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි ලෙඩ කියන එක, රෝගී බව කියන එක, ආබාධ බව කියන එක තමන්ට වගේම නෙවෙයි අනිත් අයට පවතින. ශරීර කියන ඒවා විවිධයි. එකම ලෙඩේ දෙන් එකම දවසේ හැදෙන ලෙඩේ වුණත් දෙන්නෙකුට දෙවිධයකට බලපානවා. එනිසා අනිත් අයගේ රෝග දිහා බලලා මෙයාට නම් මේ ලෙඩ, මෙයා මේ පොඩ්ඩ ඇත්තම් මේක වැඩි කරගන්නවා කියලා හිතන්න හොඳ නැහැ. එහෙම නෙවෙයි. ඒ ශරීරවල හැටි. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ. නිසා අනිත් අය කවුරුවත් හිතන්නට හොඳ නැහැ මට නම් ලෙඩ නැහැ, අපිට ලෙඩ නැහැ කියලා. එතකොට ලෙඩ නැති අය එහෙම කල්පනා කරන්න ඕන. මේ ලෙඩ ඒ වගේම ලෙඩ තියෙන අය ඒවා හොඳ කරගන්නට ඕන. සහ යම් මොහොතක ලෙඩ වලින් මිදිච්ච වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවෙ මොකද කරන්න ඕන?
ධර්මය පුරුදු පුහුණු කරන්න දක්ෂ වෙන්ට ඕන, අප්‍රමාදී වෙන්නට ඕන. ඒකයි පැහැදිලි කරන්න ඉතින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, අසටෝ හෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකතා විඤ්ඤු සත්තරිවා විඤ්ඤු සුවාසං බ්‍රහ්මචාරීසු. දැන් තමාගේ ඇතිතතු කියන්නට ඕන. ධර්මය පුරුදු පුහුණු කරනකොට ගුරුවරයාට ආචාර්යයන් වහන්සේ මෙතන කියන්නේ සත්තරිවා තථාගතයන් වහන්සේ හෝ එහෙම නැත්නම් විඤ්ඤූසුවා සබ්‍රක්‍මචාරීසු ඥානවන්ත සබ්‍රක්‍මචාරින් වහන්සේ කෙනෙකුට නිවැර ඇතිතතු කියන්න ඕන. කපටි වෙන්න බෑ. අසටෝ හෝති අමායාවි. තමන්ගේ හිතුවිලි තමන්ට ඇති වෙන අවස්ථා පැහැදිලි කරන්න ඕන. කියන්නේ නැතුව හංගන් ඉන්න බෑ. හැබැයි කාටද කියන්නේ? හැමෝටම කියන්නේ. කියන්නේ කාටද? විඤ්ඤූසුවා සබ්‍රක්‍මචාරීසු නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලාට, නුවණැති කෙනෙකුට කියන්නට ඕන. හොඳට ඥානයේ තියෙන ප්‍රතිබල සම්පන්න ධර්මයේ දන්න ඥානවන්ත කෙනෙකුට තමයි කියන්න ඕන. ඒක කිව්වම තමනුත් විනාශයට පත් වෙන කෙනෙකුට නම් කියන්නේ නැහැ. ඒකෙන් සමහරලාට චෝදනා කරනවා නම් ඒ බඳු කෙනෙකුට ඒක කියන්නේ නැහැ. විඤ්ඤූසුවා සබ්‍රක්‍මචාරීසු එහෙමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒක තමයි තුන්වෙනි කාරණාව. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මේ ආරද්ධ විරියෝ හෝති අකුසලානන් ධම්මානම් පහානාය කුසලානන් ධම්මානම් උපසම්පදාය තාමාවාදල්ල පරක්කමෝ අනික්කිත්ත ධූරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ ආරද්ධ විරියෝ හෝති, වීරිය ආරම්භ කරලඳ වීරිය තියෙන කෙනෙක් වෙන්නට ඕන. ඔන්න මේ දැන් මේවට දැන් මේ කුලය ගැන පැහැදිලි කරන්නේ. එතකොට කුලය ගැන මේ විදියට පැහැදිලි කරනකොට දැන් මේ කෙනෙකුට ආරාධ්‍ය වීරිය තියෙනවනම්, ආරාධ්‍ය වීරිය තියෙනවනම් කොයිතරම් වටිනවද? එයාගේ කුලේ වැදගත් නැහැ කියන එක කියන්නේ. ආරාධ්‍ය වීරියෝ ඕති, ආරාධ්‍ය වීරියෝ විහෙරති කුසලාන අකුසලාන ධම්මාන පහානාය. යම් අකුසල් ධර්ම උපදිනවා. මේ අකුසල් ධර්ම උපදිනකොට ඒ උපන්නා වූ අකුසල ධර්මයන් දුරු කිරීම සඳහා යම් වීරියක් ආරම්භ කරනවා. ඒ ආරම්භ කරපු වීරියත් ආරම්භ කරන ලද නැත්නම් වීරිය ආරම්භ කරනවා කියන එකත් වැදගත්. ඒකෙදි තව වචන දෙකක් තියෙනවා ධර්මයේ හම්බෙනවා. ආරද්ධ වීරිය, ඒ වගේම ආරබ්බ ධාතු කියන එක, ඒ වගේම නික්කම ධාතු පරක්කම ධාතු කියලා. ඒක වැදගත් වෙනවා. ආරබ්බ ධාතු නික්කම ධාතු කියන්නේ යම් වීරියක් ආරම්භ කරලා ඒක කරගෙන යන්නටත් ඕනි. කරගෙන යන්නට ඕන. එතකොට දැන් කෙනෙකුට යම් යම් අඩුපාඩු වැරදි සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට සතිය අත් දෙකක් කරගෙන ගිහලා අමතක වෙලා ඒක අතහැරෙනවා. අකුසල් ධර්ම දුරු කරමින් වාසය කරනවා සතියක් දෙකක්. හැබැයි ඒක අතහැරිලා ඉන්නවා. දැන් එතකොට ආයෙත් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. නමුත් දැන් හැමදාම ආරම්භ කරනවා නම් වැඩක් නැහැනේ. නමුත් එහෙම හරි ආරම්භ කරලා නැවත නැවත ආරම්භ කිරීමෙන් හරි වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒකත් වටනවා. නමුත් ඊළඟ කාරණාවදී තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. නික්කම ධාතු, ඒ කියන්නේ තමන් උපක්‍රම මගින් ඒ ආරම්භ කරපු එක පවත්ව ගෙනියන්න දක්ෂ වෙන්නට ඕන. එතකොට ඒකට තමන්ගේ හිත ගැන දැනගෙන, තමන්ගේ වටපිටාව ගැන දැනගෙන, තමන්ගේ ශරීරය ගැන දැනගෙන, මේ හැම කාරණාවක්ම දැනගෙන පුළුවන් වෙන්න ඕන ඒක පවත්වගෙන යන්න. ඒකට උපක්‍රම තියෙන්න ඕන. දැන් ඒක ආරම්භ කරනවා වගේම පවත්වගෙන යන්නත් පුළුවන් වෙනට. ඊළඟට පරක්කම ධාතු. පරක්කම ධාතු කියලා කියන්නේ අවසානය දක්වා තමන් යම් අරමුණක් සඳහාද වීරිය පටන් ගත්තේ, ඒ අරමුණ මුදුන් පැමිණෙනකන් මේක නවත්තන්නේ නැතුව කරගෙන යන්නට ඕන. ඒක තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. එතකොට මේ කාරණා තුන හරි වැදගත්. දැන් තමන් වැටෙන වෙලාවල් තියෙනවනේ. තමන් කායිකව වැටෙන්නටත් පුළුවන්, මානසිකව වැටෙන්නටත් පුළුවන්. තමන් වැටෙන වෙලාවල් වලදී ඒ කියන්නේ ඒ වෙලාවට නැගිටවා ගන්න තමන්ට දක්ෂකම තියෙනට ඕන. ඒකට තමයි මේ පරක්කම දෙවෙනියට කියපු කාරණාව කියන්නේ. පරක්කම ධාතු කියන එක, මේ නික්කම ධාතු කියන එක දෙවෙනියට කියපු කාරණා. එතකොට ඒකදී බුදුරජාණන් වහන්සේ මේ අපිට ඔය විරිය සම්බොජ්ජංගේදී එහෙම පැහැදිලි කරනවා. විවිධ කාරණා තියෙනවා. ඒවා සලකා බලලා ඒ පරක්කම ධාතුව ඇති කරගන්නට ඕන, මේ නික්කම ධාතුව ඇති කරගන්නට ඕන. එතකොට මේක තමයි මේ දෙවෙනි හතරවෙනි ප්‍රධාන අංගේ.
ඊළඟට එකම තියෙනව තවකාරණාවක් අනික්කිත දූරෝ හෝති කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ මේවා අතහරින්නේ නැහැ. කරගෙන යනවා අවසන් වෙනද අවසන් වීම දක්වා තමන් ඒ ආරම්භ කරපු එක අතහරින්නේ නැහැ කියන කාරණාව. ඒතර මේක තමයි හතරවෙනි එක. ඊළඟට සඳහන් කරනවා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනී. එතකොට යම් කිසි කෙනෙකුට ප්‍රඥාව කියන එක තියෙන්න ඕන. මොකද්ද ප්‍රඥාව? උදයත්ත ගාමිනියා, උදය වැය, උදේ වැය ඥාණයෙන් යුක්ත වෙන්නට ඕන. දැන් බලන්න මේ සඳහන් කරන්නේ මොකක් ගැනද? කුලයන් පිළිබඳ බහපු ප්‍රශ්නයකට දෙන්නේ මේ භාගතුන් වහන්සේ මේ උත්තරේ ලබලා දෙන්නේ පිළිතුර සඳහන් කරන්නේ. එතකොට දැන් ශාස්ත්‍රීය කුලයක කෙනෙක් වුණත්, බ්‍රාහ්මණ කුලයක කෙනෙක් වුණත්, වෛශ්‍ය කුලයක කෙනෙක් වුණත්, මොන කුලයක කෙනෙක් වුණත් ශ්‍රද්ධාව නැත්තම් එයා වැඩක් නැහැ. හැබැයි මොන තරම් පහත් ඒ සම්මත කුලයක වුණත් ශ්‍රද්ධාව තියෙනවා නම් එයාගේ කුලය වැදගත් නැහැනේ. ඒ වගේම එයා මේ අල්පාබාධන හරි වැදගත්. කොයි තරම් උසස් කුලයක ඉඳලා හිටියත් වැඩක් නැහැනේ. රෝගී නම් නිතරම රෝග හැදෙන කෙනෙකුට නම් කවුරුවක් කැමතිද? කැමති වෙන්නේ එයාට වැඩක් කරගන්න පුළුවන්ද? බෑ. ඒ වගේම පැහැදිලි කොට වදාලා කපටි කෙනෙකුට, මායා දන්න කෙනෙකුට, මායාවී එබඳු තැනැත්තෙකුට ඒත් මේ ප්‍රධානය නැත්තම් මේ වීරිය වඩන්ට බෑ, සහයාගෙන් වැඩක් නැහැ, කුලේ වැදගත් නැහැ කියන කාරණා. ඊළඟට උත්සාහය කියන එක අර කියන ක්‍රමයට තියෙනට ඕන. ඒකයි. ඊළඟට මෙන්න මේ කියන ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. එතකොට දැන් උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව කියලා කියනකොට අපිට තියෙනට ඕන ඒක. දැන් අපිට හැම පරයය ගොඩකින් අපි ධර්මයේ පිළිබඳව කතා කරනවානේ. දැන් චපංච උපාදානස්කන්ධේ උදේ වැය දැනගන්නවයි කියන එකෙන් අපිට අපේ ඥානය දියුණු කරගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන පැත්තෙන් අපේ ඥානය දියුණු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ චක්කුසෝනස ගහන ජීවා කාය මන කියන මේ ආයතන පැත්තෙන් අපිට අපේ ඥානය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ පැතිකඩවල් වලින් අපි මේ ඥානය දියුණු කරගන්න. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රඥාව දියුණු කරගන්නට අපිට තියෙන මොකද? ස්කන්ධ ධාතු ආයතන ගැනනේ අපි අවබෝධ කරගන්න ඕන. එතකොට ස්කන්ධ කියන එක අපි ගත්තොත් එහෙම රූපස්කන්ධය ගැන හෝ අපිට පහසුම පැත්තකින් ගියොත් එහෙම අපිට නිතරම හම් වෙන පැත්තකින් අපි ගියොත් එහෙම ඒ රූපස්කන්ධය කියනකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා, නිතරම අපි අහනවා ධර්මදේශනාවලදී. මොකද චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා ඇසුරු කරගෙන පවත්න උපාදාය රූපයත් අපි අවබෝධ කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. මොකද්ද සතර මහා ධාතුව කියලා කියන්නේ? සතර මහා ධාතුව කියලා කියන්නේ මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන එකනේ. එතකොට දැන් ඔන්න ඒක අපිට තේරුම් ගන්න පුළුවන්නේ. දැන් අපි නිතරම මේවා භාවිත කරනවානේ මේ ලෝකේ තියෙන දේවල්. දැන් පඨවි ධාතු අපි නිතරම මම කියලා අපේ මේ ශරීරය පිළිබඳව කල්පනා කරනවානේ. එතකොට මේ ශරීරය පිළිබඳව මම කියලා නිතරම කල්පනා කරනකොට ඔන්න ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ පැහැදිලි කරනවා එහෙම බලන්න එපායි කියලා. මම කියලා කල්පනා නොකළ යුතුයි. කොහොමද කල්පනා කරන්න ඕන? මේ පඨවිය විදිහට තේරුම් ගන්න. පඨවීන් පඨවිතෝ දිස්සා. අන්න පඨවිය විදිහට තේරුම් ගන්න. පඨවිය කියන්නේ මොකද්ද? තද ස්වභාවය. තද ස්වභාවය කියන්නේ දැන් පඨවි කියන වචනේ පාලි තේරුම පොළවටත් පඨවි කියනවනේ. හැබැයි හැම තැනකම ඒක ගන්නෙ නැහැ. මොකද දැන් පස් කැටයක් ඇතුලේ ගත්තොත් එහෙම පස් කැටයක් ඇතුලේ තියෙනවා සතර මහා ධාතුම තියෙනවා. ඒ නිසා එහෙම ගන්නෙ අපි ලක්ෂණයක් ඉගෙන ගන්න ඕන. මුලින් අපිට තේරෙන්නේ නැති නිසා අපි ප්‍රඥාව මේක ආරම්භයක් විදියට හැම කෙනෙකුටම පුළුවන් මේ තද ගතිය ගන්න ඕන. පස් කියලා අපි කියන්නේ නමුත් පස් කැටයක් ඇතුලේ සතර මහා ධාතුම තියෙනවා. එනං තද ස්වභාවය කියන එක අපි යමක් අතින් අල්ලනකොට දැනෙන තද ස්වභාවය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට ඔබ ඒ විදිහට ඔබගේ ඥානය දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවනම් ඔන්න යා ප්‍රඥාව දියුණු කරගන්නවා. ඒ වගේම වැගිරණ ආපෝ ධාතුව කියනකොට වැගිරණ ස්වභාවය. එතකොට වැගිරණ ස්වභාවය ගැන අපි කියනකොට එතන කියන්නේ මොකද්ද? එතන කියන්නේ දැන් ජලය වගේ කියලානේ. නමුත් ජලය විතරක් නෙවෙයි. ජලයම නෙවෙයි.
ඇයි ජලය කියනකොට ජලය අපි වතුරු බින්දුවක් ගත්තොත් වතුරු බින්දුවේ තියෙන සතරමහා ධාතුවම ඒ නිසා ඒ වැගිරෙන ස්වභාවය අපි ඒක ඥාණයෙන් තේරුම් ගන්නට ඕන ඒක පිළිබඳ නුවණක් පවත් ගන්නට ඕන ඒ වගේම පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ උණුසුමත් අපි අපිට දැනෙන දැන් අපි කල්පනා කරන මේ සීතල කියන්නේ අපි සීතලයි කියලා කිව්වට මේ සෙල්සියස් අංශක 10ක වගේ අපි මේ 20ක වගේ ඉන්නකොට අපිට සාමාන්‍ය සීතලක් දැනෙනවා හැබැයි දැන් ඒ සෙල්සියස් අංශක බිඳුවට වගේ ගියාම අර සීතල කියන එක ඒ නිසා ඒ සීතල උණුසුම කියන දෙකම මේ තේජෝ ස්වභාවයෙන් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ ඒකයි එතකොට තේජෝ කියනවා මේ ඒකට කියනවා දවන ස්වභාවයෙන් යුක්තයි කියලා පැසවන ස්වභාවයෙන් යුක්තයි කියලා. එතකොට තේජෝ ධාතුවත් ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන මේ ඒකත් අපි ඥාණයෙන් නුවණින් තමයි දැනගන්නට ඕන. එතකොට ඒක ඇහැට පේන්නේ නැහැ. ඊළඟට වායෝ ධාතුවත් හමන ස්වභාවයේ පිම්බෙන ස්වභාවය. එතකොට ඒකත් අපි ඒ විදිහට අපේ දැන් අපිට මේ අත් කකුල් දිග හරින්න පුළුවන්කම තියෙනවනම් තියෙන ඇයි මේ කකුල් ශරීරයේ තියෙන මේ හමන පිම්බෙන හැකිරෙන ස්වභාවය. එතකොට මේ ශරීරය පිළිබඳව කල්පනා කරනකොට අපි මේ සතරමහා ධාතුව කියන කාරණාව තේරුම් ගන්නවා. බලන්න ඒ කාරණාව අපි නිතරම තේරුම් ගත්තොත් මම කියලා කල්පනා කරන ගතිය මිදෙනවනේ. එතකොට තව සත්වයේ පුජ්‍යලයෝ කියලා අපිට හම් වෙන තැනක අපි ඒ විදිහටත් කල්පනා කරොත් එතනත් අර ආත්ම සංඥාව ගැලවෙනවනේ. අන්න ඒ විදිහට අපේ ප්‍රඥාව දියුණු කරගන්න දක්ෂ වෙන්නට ඕන. එතකොට ඒ විදිහට රූපය පිළිබඳව කල්පනා කරනකොට වේදනාව පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕන. මොකද වේදනාව කියලා කියනකොට අපිට තුන් ආකාර වේදනාවක් ගැන අපි සරලවම කතා කරන්න පුළුවන්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛමසුඛ වේදනා කියලා. සංඥාව කියනකොට අපි හඳුනා ගන්න විදිය ලෝකේ අපිට තියෙන යම් ඒ ශබ්ද සංඥා, රූප සංඥා, හැඩ ආදී මේ දේවල්. ඒ වගේම සංකාර කියලා කියනකොට සංකාර ඒකේ තියෙනවා චෛතසික 52ක්. මේ ටික ඉතින් ඒ 52ම අපිට තේරුම් ගන්න. නමුත් සංකාර කියන කාරණාවෙන් අපි තේරුම් ගන්නට ඕන අපිට මේ අපි රැස් කරගන්න දේවල්. එතකොට ඒක ගොඩාක් විස්තර තියෙනවා. කොහොම නමුත් අපි එතනදී තේරුම් ගන්න ඕන දේ තමයි මේ මෙතන තියෙන්නේ මෙන්න මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය. එතකොට පුජ්‍යලේක කෙනෙක් නෙවෙයි මෙන්න මේ ස්කන්ධ ටික. ඒ වගේම විඥානස්කන්ධය කියන මෙන්න මේ ස්කන්ධ පහක් තමයි පවතින්නේ කියන කාරණා. එතකොට මේක තේරුම් ගත්තම සහ මේ හට ගන්න ස්වභාවය සහ වැවෙන ස්වභාවය තේරුම් ගත්තම ඔබට පුළුවන්කම තියෙනවා මේ ප්‍රඥාව දියුණු කරගන්නට. එතකොට මේ බඳු ප්‍රඥාවකින් යුක්තයි නම් අන්න මේ අංග පහෙන්ම යුක්ත වෙනවා. එතකොට මේ අංග පහට කියනවා පදාන අංග කියලා. පදාන අංග පහෙන් යුක්තයි කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කවර කුලයක කෙනෙක් වුණත් මෙබඳු වූ කාරණා පහකින් යුක්තයි නම් ඒක යාට මෙලව හිත පිණිස පවතිනවා. පරලව හිත පිණිස පවතිනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දී වදාලා. මේක පෙන්වා දුන්නම කොසල් රජතුමා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දැන් ඔය අංග හතරම තියෙන කෙනෙක් ඉන්නවා. නෙමෙයි ඔය අංග හතර තියෙන හතර දෙනෙක් ඉන්නවා කියලා කියමු. එතකොට ඒගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රාහ්මණ කුලේ, ශාස්ත්‍රීය කුලේ, වෛශ්‍ය කුලේ, ශුද්‍ර කුලේ කියන කුල හතරෙම දෙනාට මේවා තියෙනවා. එතකොට ඒ හතර දෙනා උසස් පහත් වෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ එතන මහරජ පදාන වේ මත්තතාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සද්ධාව කෙනෙක් ඉන්නවා බ්‍රාහ්මණ කුලේ අඩුයි සද්ධාව. ශුද්‍ර කුලේ ඉන්නවා හොඳ සද්ධාව තියෙන කෙනෙක්. ඒ වගේම හොඳ වීරිය තියෙන කෙනෙක්. දැන් එහෙම වුණාම මේ වීරියට අනුව තමයි. ඒ උපමාවකුත් පැහැදිලි කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩි අඩුතාවයේ මත තමයි ඒක වෙන්නේ. උපමාවක් පැහැදිලි කරනවා එතනදී මෙහෙම එකක්. හැබැයි මහරජතුමනි දැන් මහරජ යම් කිසි කෙනෙක් ඉන්නවා මේ දාන්තෝ සාන්තෝ විනීතෝ ඇත්තු දෙන්නයි අසු දෙන්නයි ගවයෝ දෙන්නයි ඉන්නවා. ඒ වගේම අදාන්තු අවිනීත වූ අසාන්ත වූ සාන්ත නොවූ ඇතු දෙන්න අසු දෙන්න ගවයෝ දෙන්න ඉන්න. මේගොල්ලු අරගෙන යනවා භූමියකට. කොහෙටද? දමණය කරන්න සුදුසු ප්‍රදේශයක නැත්තම් කෙනෙක් ළඟට ගෙනියනවා. එතන අරන් ගියාම එතනින් දමණය වෙන්නේ
අර අදාන්ත ඒ වගේම අවිනීත අසාන්ත සත්තුද එහෙම නැත්තං සාන්ත විනීත සංවර සත්තුද කියලා හනු. එතකොට බුදු මේ පැහැදිලිකනවා එතන දමනය වෙන්නේ සාන්තෝ විනීතු සංවරය. අදාන්ත අවිනීත අය එම සංවර භාවයට පත්වෙන්නේ නෑ. ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් යම් අර්ථයක් ලැබී යුතුනම් සද්ධාව තියෙන ඒ වගේම අල්පාබාධ වූ ඒ වගේම අසට වූ ඒ වගේම වීරියවන්ත ප්‍රඥාවන්ත කෙනෙක් විසින් යම් අර්ථයක් ලැබී යුතුනම් ඒ අර්ථය ලැබෙන්නේ නෑ. වී සද්ධාව නැති ඒ වගේම බොහෝ ආබාධ තියෙන ඒ වගේම කපටි සහ අල්පස් මේ කුසීත දුෂ්ප්‍රඥ කෙනෙකුට ඒ අර්ථය ලැබෙන්නේ නැහැ කියලා පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කොසල් රහිතමා කියනවා හේතු රූපා බන්තේ භගවා ආහ සහේතු රූපා බන්තේ භගවා ආහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හරිම පැහැදිලි. හේතු සහිතවම කියනවා ඒ කතා කරන්න දෙයක් නැහැ පැහැදිලි. ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් ඔය කියන හතර දෙනාම යම් විමුක්තියක් ලබා ගන්නව නම් ඒ විමුක්තිය වෙනසක් තියෙනවද? එතනදි මහරජ විමුක්තිය වෙනසක් නැහැ. කිංචිනානන කිසිම වෙනස් භාවයක් ඇත්තේ නැහැ කියලා දේශනා කොට වදාලා. දැන් එතනදි පැහැදිලි කරන උදාහරණයකුත් භාගතුන් වහන්සේ යම් පුරුෂයෙක් වෙනවා සාකක් සල් දර කෑල්ලක් අරගෙන ඒ වගේම අඹ දර කෑල්ලක් අරගෙන ඒ වගේම අවු දුම්බර දර කෑල්ලක් අරගෙන සහ තවත් දර කෑල්ලක් අරගෙන එනවා. මේගොල්ලෝ අරගෙන මේ පත්තු කරනවා ගිනි තියනවා. ගිනි තිබ්බට පස්සේ මේ දර කෑලි හතරේ ගින්දරේ වෙනසක් තියනවද? නැහැ. ඒ තාපේ වෙනසක් තියනවද? නැහැ, වෙනසක් නැහැ. ඒ වගේ මේ කුමන කුලයකින් ඇවිල්ලා පැවිදි වෙලා ඒ අය මේ මාර්ගේ වඩලා විමුක්තිය ලැබුවොත් එහෙම විමුක්තිය වෙනසක් නැහැ කියනවා. ඉතින් කොසල් රහිතමා සාදු කියනවා සහේතු රූපා භන්තේ භගවා ආහ. හේතු රූපා භන්තේ භගවා ආහ. බුදුරජාණන් වහන්සේ හේතු සහිතවම කියනවා. ආ කාටවත් නැහැ කියන්න බෑ. යම් ඥාණයක් තියෙන කෙනෙකුට ඒක හොඳට පැහැදිලි. හරි සතුට වෙනවා. ඉතින් මේ කාරණා මේ විදිහට දේශනා කරාට පස්සේ කොසල් රහිතමා අහනෝ නැවතත් ස්වාමීනි මේ දැන් ඔය දේශනාව කරලා කොසල් රහිතමා හරි ප්‍රශ්න අහනවා. මේ අහනවා භාගතුන් වහන්සේ ස්වාමීනි අත්ති දේවාති ස්වාමීන් දෙවියෝ ඉන්නවද කියලා අහනවා. දැන් මෙයාට ඇති වෙච්ච ප්‍රශ්න ටිකක් මේ අහන්නේ තමන්ගේ රාජාන්තපුරේ ඉඳද්දි. එතකොට කියනවා ඇයි මහරජා ඒක අහන්නේ? ස්වාමීනි දෙවියෙක් වෙලා ඉඳලා නැවත එනවද මේ මනුස්ස ලෝකෙට? එතකොට කියනවා මේ එහෙම යම් කිසි කෙනෙක් ව්‍යාපාද සහිතයි නම් ඒගොල්ලෝ එනවා. හැබැයි ව්‍යාපාද රහිතන්න ඒගොල්ලෝ ඉන්නේ නැහැ කියනවා මේ මනුස්ස ලෝකෙට. එතකොට අහනවා එතන ඉඳපු විරුඩබ ස්වාමීනි මේ එහෙම එන දෙවිවරුන්ට එන්නේ නැති දෙවිවරුන්ට පැරිද අර එන දෙවිවරුන්වත් ගෙන්නන්ට? එතකොට කියනවා එතන ආනන්ද හාමුදුරු කල්පනා කරනවා මේ මම බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා විරුඩබ කොසල් රහිතමාගේ පුත්‍රයා ඉතින් මේ වෙලාව තමයි පුතෙක් පුතෙකුට කතා කරන වෙලාව කියලා කොසල් ආනන්ද හාමුදුරුවන් වහන්සේ වෙලාවේ කතා කරන බලන්න ආනන්ද හාමුදුරන් වහන්සේ එතනදී කල් දන්නවා කියලා කියන මේක විශේෂ ගුණයක්. ආනන්ද හාමුදුරුවෝ දන්නවා ආනන්ද ස්වාමි ආනන්ද හාමුදුරන් වහන්සේ දන්නවා කොතනදීද කතා කරන්න ඕනේ කියලා. ඒක පුදුම ගුණයක්, පුදුම හැකියාවක්. ඒකට උත්තර දෙන්න ඕන ආනන්ද හාමුදුරන් වහන්සේ. ඒක දැනුම් වහන්සේ. ඉතින් කියනවා විදුඩබ මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. කොසල් රහිතමාට තියෙනවද කොසල් රහිතමාගේ විජිතේ ඉන්න යම් කිසි කෙනෙක් නිරපන්ට කොසල් රහිතමාට පුළුවන්ද? පුළුවන්. කොසල් රජතුමාගේ විජිතේ නොවෙච්ච තැනකින් කවුරු හරි නිරපන්න පුළුවන්ද? එහෙම බෑ ස්වාමීනි කියලා. එහෙනම් ආන ඒ වගේ තමයි දැන් යම් ඒ එන දෙවිවරුන්ට බෑ මනුස්ස ලෝකයට එන, ඒ කියන්නේ ව්‍යාපාද සහිත දෙවිවරුන්ට බෑ, ව්‍යාපාද රහිත දෙවිවරු නිරපන්න ඒ දෙවි භාවයෙන් කියලා කියනවා. ඊළඟට තව අහනවා ඔබ දැකලා තියෙනවද අහලා තියෙනවද තුසිත දෙවිවරු ගැන? අහලා තියෙනවා මේ ආනන්ද හාමුදුරනේ මේ අපේ කොසල් රහිතමත් මේ යහත් අහලා තියෙනවා. එතකොට අහනවා මේ ඒ කොසල් රහිතමාට පුළුවන්ද තුසිතේ ඉන්න දෙවිවරු මේ නිරපන්ට කියලා අහනවා. එතකොට කියනවා
ස්වාමීනි නිරපන්න තියා කුසල් රහිතමට දකින්නවත් බෑ කියනවා. ආන්න ඒ වගේ තමයි යම් දෙවිවරු කෙනෙක් මේ මනුස්ස ලෝකෙට එනවා නම් ඒ එන මේ දෙවිවරුන්ට කවදාවත් අර එන්ට හැකි එන්නේ නැති ඊට වඩා ඉහළ දෙව් තලවල ඉන්න දෙවිවරුන් ගෙන්නවන්ටවත් එයාගෙන් බලයෙන් පහ කරන්නටවත් හැකියාවක් ඇත්තේ නැහැ කියලා කියනවා. එතකොට දේශනා කරනවා. එතකොට ඔන්න කොසල් රහිතමා කියනවා ස්වාමීනි කවුද මේ හාමුදුරන් වහන්සේ? එතකොට රහිතමා දැනගෙන අහන්නේ. එතකොට කියනවා ඒ ආනන්ද බුදුරජාණන්ස් දේශනා කරන ආනන්දයන් ඉන්නේ. ආනන්දෝ වත ආනන්ද රූපෝ. මේ ආනන්දයන් වහන්සේ ආනන්ද රූපයෙන්ම යුක්තයි. කියන්නේ සතුටු කරන ස්වභාවයෙන් යුක්තයි කියලා පැහැදිලි කරනවා ඒ ආනන්ද හඳුරන්ගේ ගුණ කියනවා. ඉතින් ওই විදිහට බ්‍රහ්මයන් පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. ඉතින් බ්‍රහ්මයොත් ඉන්නවයි කියලා බ්‍රහ්මයන් ස්වාමීනි බ්‍රහ්මයෝ ඉන්නවද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ එහෙමයි මහරජ බ්‍රහ්මයෝ ඉන්නවා. ස්වාමීනි ඇයි එහෙම අහන්නේ? ස්වාමීනි ඒ මනුස්ස ලෝකෙට එන බ්‍රහ්මයෝද එන්නේ නැති බ්‍රහ්මයෝද? යම් කිසි කෙනෙක් ව්‍යාපාද සහිතයි නම් ඒගොල්ලෝ මනුස්ස ලෝකයට එනවා. ව්‍යාපාද රහිතයි නම් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. ව්‍යාපාද සහිතයි කියලා මෙතන කියන්නේ ව්‍යාපාදේ සිඳපු අයට. රහිතයි කියන්නේ ව්‍යාපාද සිඳපු අයට. ඒ කියන්නේ සුද්ධාවාසවල ඉන්න අයට. මේ ටික තමයි කියන්නේ. එතකොට මොන්න අර මුලින් ගියපු පුරුෂයා එනවා. කවුද? අර මේ සංජය ආකාශගොත්ත පරිබ්‍රාජකයා එක්කන් එන්න ගියපු කෙනා. එයා තමයි අර සර්වඥතා ප්‍රශ්නය ඇහුවේ. එතකොට ඔන්න එයා කියන ඔන්න මේ රජතුමා මෙයා තමයි මේ අසර්වඥතා ප්‍රශ්නේ කතා කරේ. එතකොට දැන් මෙතන විදුඩබත් ඉන්නවා. විදුඩබ ඉන්න තැන මේ ප්‍රශ්නේ ආපම කියනවා කවුද මේ කතාව කතා කළේ? විදුඩබ කියනවා ආකාශගොත්ත කියලා. ආකාශගොත්ත කියනවා විදුඩබ කියලා. මෙතන දැන් ඔන්න කෝලහලයක් ඇති වෙන්නේ. එතකොට පුරුෂයෙක් ඇවිල්ලා කියන රජතුමා දැන් යන්න වෙලාව හොඳයි නේද කියලා. ඉතින් රජතුමා මේ වෙලාවේ එහෙනම් ස්වාමීනි අපි මේ දැන් යනවා. අපිට ඔබ වහන්සේ මෙන්න මේ විදිහේ දේශනාවන් කරා. අපි සර්වඥතා ඥානය ගැන ඔබ වහන්සේ සර්වඥතා ඥානය ගැන දේශනා කළා. අපි ඒකින් සතුටු වුණා. ඒ වගේම චතුර්වර්ණ පිළිබඳව ඔබ වහන්සේ චතුර්වර්ණ ගැන දේශනා කළා. අපි ඒකින් සතුටු වුණා. අධිදේව ප්‍රශ්නේ ඇහුවා. අධිදේව ප්‍රශ්නෙත් භාගතුන් වහන්සේ දේශනා කළා. ඒකින් සතුටු වුණා. දේවතා ප්‍රශ්නේ ඇහුවා. මේ අදි බ්‍රහ්ම ප්‍රශ්නේ ඇහුවා. ඒකෙමුත් අපි සතුටු වුණා. භාගතුන් වහන්සේ අපිට යන්න අවසර කියන. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරන එහෙනම් දැන් මේ කල් යන්ට සුදුසුයි කියලා භාගතුන් වහන්සේ අවසර දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කන්න කන්තල සූත්‍ර දේශනාව තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ බොහෝම වැදගත් ධර්ම කාරණා රහසක් අන්තර්ගත වුණා. විශේෂයෙන්ම මේ ප්‍රධාන අංග පහ පිළිබඳව අපි කතා කළා. ඕනම කෙනෙකුට විශේෂයෙන්ම කුලය කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මෙන්න මේ කාරණාවන් පහ යම් කිසි කෙනෙක් තුල තියෙනවා නම් එයා මොන කුලේද කියන එක වැදගත් නැහැ. මොන ජාතියද කියන එක වැදගත් නැහැ. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්, උතුම් කෙනෙක්, වටිනා කෙනෙක් කියන කාරණාව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද දවසේදී මේ ධර්ම දේශනාව අපි ශ්‍රවණය කිරීම තුළින් ජනිත කරගන්නට යෙදුන ඒ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි පළමු කොටම අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලබා දෙන නම කියන්නට අවසරයි. මාංකඩවල අතිපූජනීය මාංකඩවල සුදස්සන ලොකු ස්වාමින් වහන්සේටත් නම කියන්නට අවසරයි. අතිපූජනීය මාංකඩවල නන්දරතන ස්වාමින් වහන්සේටත් නම කියන්නට අවසරයි. අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේටත් අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා ස්වාමින් වහන්සේලාට උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට මේ කුසල ධර්මයන් හේතු වේවා. ඒ වගේම වහන්සේලා සිද්ධ කරන උතුම් ශාසනික මෙහෙවර ශක්තිම අසාර්ථක භාවයට පත්වේවා කියලා අපි හැම දිනාම සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම මේ සිද්ධ කරගන්ට යදුන සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඥානුභාව බලයෙන් අපටත් ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ශක්තිය වාසනාව ලැබේවා කියලා හැම දිනාම සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී භාවය චිර ජීවනය සැලසේවා.